සංගීතවල අපේක්ෂා රෝහලේ ඖෂධ හිඟයක් පිළිබඳව රාවයක් කියලා. දැන් වර්තමාන තත්ත්වය මොකක්ද? මේ අලුත් රණ්ඩු ආයෙන් පස්සේ රුපියල් කෝටි 100ක් වෙන් කරවහම ඒකෙන් අපිට බෙහෙත් හම්බුණා. බෙහෙත් ಜಾති 36ක් තිබුණේ නැහැ. නමුත් ඒ හිඟය එළියට කියන්න එපා කියලා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා කිව්වා රාජසේන රත්න. නමුත් මාධ්‍ය ඉස්සරහා එඩිටරව මම තමයි ඒක ප්‍රකාශ කරේ. දැන් අපිට බෙහෙත් ලැබුණා. තව බෙහෙත් 10ක් 12ක් එමින් පවතිනවා. මොකද ඒවට පිට රටින් දැන් ගේන්නේ යම් කිසි කාලයක් යන්නේ ඉඳන්. ඒ කියන්නේ යහපාලන ආණ්ඩුවෙන් අපේක්ෂා රෝහලට උදව් කළේ නැහැ කියලාද ඔබතුමා? උදව් කරන්නේ නැහැ තමයි. පහුගිය අවුරුදු 5ට යහපාලන ආණ්ඩුවෙන් කිසිම කෙනෙක් ආවේ නැහැ. කිසිම සංවර්ධනයක් වුණේ නැහැ. කිසිම බිල්ලිමක් හැදුවේ නැහැ. ඒ කාලේ බිල්ලිම් තමයි විවෘත කරේ. මේ මන්දියට ගෙනාපු මැෂිනුත් මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් පලිගන්න ඒවා පෙට්ටි අස්සෙම තියන් හිටියා දීර්ණකම්. ඇත්තටම පලිගත් අන්තිමේදී මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් නෙමෙයි හිංසක පිළිකා රෝගීන්ගේ. මගේ කිසිම සම්බන්ධයක් නැහැ මේ කෝටි 100ක් හොයන එකට. දැනට කෝටි 14ක් හොයලා තියෙන්නේ. මම ඉල්ලා සිටිනවා රජයෙන් මේ කෝටි 14 අරගෙන අපේ රෝහලේ සංවර්ධන කටයුතු සඳහා යොදවන්න කියලා. මට කොන්දක් තියෙනවා ඒක. මම කතා කරේ මගේ බඩ වෙනුවෙන් නෙමෙයි. මම කතා කරේ ජාතිය වෙනුවෙන්. ගොඩක් අය මට මඩ ගැහුවා. ඒ වගේම මොහොම දුරකතනින් මට මරණෝ කියලා මරණීය තර්ජනය කරා. නිර්භීත මිනිස්සු මැරෙන්නේ එකපාරයි. අපි කොහොමද මැරෙනව? බයගුල්ලෝ මෙරි මෙරි උපදිනවා.